අයිබවන් හරිදි හරියටම ගෙනෙන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යාපනයේ සාමකාමී වාතාවරණය තුළ නල්ලූර් තේර් උත්සවයට දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයක්. ජාතීන් අතර සමගිය තුළින් උතුරු නැගෙනහිර සංවර්ධනය කරා රැගෙන යන බව අගමැති මඩකලපුවේදී කියයි. තෙවැනි ඇස ගැටුණු කුණු ගැටලුවෙන් පීඩා විඳින තවත් පිරිසක්. අමෙරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයකට සැරසෙයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ වාර්ෂික සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය හෙට පැවැත්වෙනවා. හෙට රාත්‍රී 8 සිට පසුදින අලුයම දක්වා සියත ටීවී සහ සියත FM ඔස්සේ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැම වෙනුවෙන් පිරිස් සජ්ජායනය සජීවී ලෙස ගෙන ඒමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්. පිටිය ව්‍යාපාරයේ අංක 117 10 දරන ස්ථානයේ පිහිටි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණයේ වින්ස කාර්යපිරිම මැදිරියේදී මෙම සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය පැවැත්වෙන්නේ. මෙම ආගමික වැඩසටහන සංවිධානය වන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. මෙවර සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය පැවැත්වෙන්නේ 8 වරටයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී සියත FM මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය හෙට රාත්‍රී 8 සිට පසුදින උදෑසන දක්වා සියත ටීවී ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන එන අතර සියත FM ඔස්සේ ශ්‍රවණය කළ හැකි වෙනවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සර්වරාත්‍රික පිරිස් සජ්ජායනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. පිරිත් සජ්ජායනයෙන් අනතුරුව පසුදින උදෑසන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එදින දවස පුරා ආගමික වැඩසටහන් කිහිපයක් මීට සමගාමීව සංවිධාන කර තිබෙනවා. සියඹලාකුඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍යරාජන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහා උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. පොල්ගස්සෝවිට සියඹලාගොඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවෙන් නිදි කරන ලද චෛත්‍ය රාජනන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍ය රන්පත්විල විමලරතන නායක ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් අද පස්වරුවේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමන් පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව පුණ්‍යෝත්සවය සඳහා එක් වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජපල්ලේ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ විසින් අභිනව චෛත්‍යරාජනන් වහන්සේගේ කොත නිරාවරණය කරනු ලැබූ අතර ජනාධිපතිතුමන් විසින් ඒ සඳහා ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කරනු ලැබුවා. විහාරස්ථානයේ දීර්ඝ කාලයක් පුරා පැවති අඩුපාඩුවක් සපුරාලමින් දායක සභාවේ සුනිල් සමරජීව මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව චෛත්‍යරාජනන් වහන්සේ ඉදිකර තිබෙනවා. මෙම අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ, ශාස්ත්‍රපති පූජ්‍ය කොටපොළ අමරකීර්ති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය පාඩලී චම්පික රණවක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා. ජාතික සමගිය සහ සංවර්ධනය තුළින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මඩකලපුව එරාවුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරාවුර් නගරයේ ප්‍රධාන පාරේ පිහිටි එරාවුර් නගර සභාවේ අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. අපේ ජනාධිපතිතුමාත් අපි සියලු දෙනා අද මේ රටේ ජාතික සමගිය ඇති කරන්නට ක්‍රියා කරනවා. ඒ වගේම අන්තවාදයට ඉඩදෙන්නේ නැතුව ක්‍රියා කරනවා. මේක කරන්න ටික කලක් ගියා. මොකද අපි ආරම්භ කරද්දී රටේ ණය බර වැඩි වෙලා ආණ්ඩුවටත් මුදල් තිබුණා. රටේ ආදායම මදි පොඩිය ගෙවන්නවා. ඒ ණය එක්ක ආණ්ඩුව ගෙනියන්න බැරි නිසායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වේලාසනින් ජනාධිපති වෙන්නේ තිබ්බේ. අපි මේ අර්බුදය අරගෙන ඒක පාලනය කරලා තියෙනවා. ඔක්කොම ප්‍රශ්න විසඳලා දැන් අපේ ආදායම ක්‍රමානුකූලව වැඩි වෙනවා. විදේශ ආයෝජන එන තැනකට එනවා. යුද්ධයෙන් පස්සේ නැගෙනහිර කිසිම දියුණුවක් ඇති වෙලා නැහැ. ඒ සඳහා අපි විශේෂයෙන් අපේ ප්‍රධාන යෝජනා ක්‍රමයක් තමයි ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථානයක් කරන්ට අපේ වරායවල් දියුණු කරන්නේ. එක සැලැස්මක් අනුව අපිට ක්‍රමානුකූලව ආයෝජනය ලබාගෙන ආණ්ඩුවේ තාය මුදල් දාලා මේ වරාය දියුණු කරනවා. මේකත් හම්බන්තොට විශාල සංවර්ධනයක් ඇති වෙනවා. ඒ සංවර්ධනයේ වේගය හම්බන්තොට සීමා වෙන්නේ. සංවර්ධනය කියන්නේ රැකියාව වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා. මඩකලපුව, කල්මුනේ, එරාව මේ නගර ඔක්කොම දියුණු වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව නැමැති ප්‍රධාන කුළුණු දෙක යටතේ සංවර්ධනය සිදු කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ අතර වල්පොල සිරි මංගල පිරිවෙන් විහාරයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් මාතර වල්පොල සිරි මංගල පිරිවෙන් විහාරාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍ය වලස්කල පුන්නජී මෛරවංශ නාහිමිපාණන් වහන්සේගේ සියවන ජන්මදිනය වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් අද පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපිත් රටක් හැටියට අපේ රටේ නිදහසේ 70 වෙනි සමරුව සමරන්නට සූදානම් වෙනකොට අපි සියලු දෙනාම නව ගමනක් යන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. නිදහස ලබා ගන්න එකාමෙන් සටන් කරා. නමුත් නිදහස ලබාගත් දවසේ ඉඳලා අපි ජාති වශයෙන් බෙදුණා, ආගම් වශයෙන් බෙදුණා, කුල වශයෙන්ුත් සමහර වෙලාවට බෙදුණා, පක්ෂ වශයෙන්ුත් බෙදුණා. බෙදිලා අපි කුලල් කාගත්තා, රණ්ඩු වුණා. අන්තිමට මේ අවුරුදු 70 දී අපිට දකුණේ තරුණ කැරලි දෙහෙකට මූණ පාන්නට සිද්ධ වුණා. උතුරේ අවුරුදු 30-30 විතර ගිය යුද්ධයකට මූණ පාන්නට සිද්ධ වුණා. අනේ නිසාම අපිට බලාපොරොත්තු වෙන එම දියුණුව කරා යන්නට බැරි වුණා. අනේ නිසා තමයි අද අපි යලි අලුත් ගමනක් යන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව කියන ප්‍රධාන කුළුණු දෙක උඩ සංවර්ධිත රටක් බිහි කරන්නට ඕනේ. නිදහස සංහිඳියාව අවශ්‍යයි. මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක ශක්තිමත් සංවර්ධනයක් ඇති කරන්නට පුළුවන්. අනේ සංවර්ධනය ඇති කිරීම සඳහා අපි මූලික පියවරයන් ගන්න මේ මොහොතයි අපි අද අපේ මයුරවංශ නායක ස්වාමින් වහන්සේගේ සියවසත් සමරන්නේ. කුණු ගැටලුව අද වන විට අපේ රටට බලපෑම් එල්ල කරන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා අද සියත තෙවනැස්ස විවරවන්නේ කුණු ගැටලුවක් වූ ජනතාව දිවිගෙවෙන ප්‍රදේශයක් වෙනුවෙන්. රටේ පවතින කුණු ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී අපගේ මාධ්‍ය වගකීම උරතරා ඔබට වාර්තා කළා. මේ සියත තෙවනැසෙහි නවම විපරමයි. අප සියත තෙවනැස ඔස්සේ කොළඹ නගරයේ පවතින කුණුකාණු පද්ධති පිළිබඳව සොයා බැලුවා. මේ දිස්වන්නේ කිරුළපන පාමක්කඩ හරහා වැල්ලවත්ත ප්‍රදේශයෙන් ගලා බසින ප්‍රධාන කුණුකාණු පද්ධතියයි. මේ ප්‍රදේශයෙන් ගලා බසින මෙම කුණුකාණු පද්ධතිය හේතුවෙන් මෙවන විට ප්‍රදේශයේ විශාල දුර්ගන්ධයක් හමමින් පවතිනවා. නිසියාකාරයෙන් කුණු බැහැර නොකිරීම මෙයට හේතු වී තිබෙනවා. ජනතාව පවසන්නේ මෙම කුණුකාණු පද්ධතියේ පවිත්‍රතා කටයුතු නිසියාකාරයෙන් සිදු කර මෙම ගැටලුවට ස්ථිරසාර විසතුමක් ලබා දෙන ලෙසයි. ඇත්තට මේ ඇල සුද්ධ කරත් වැඩක් නැහැ. දවස ගානේ සුද්ධ කරනවා. ඒ වුණාට මේ කුණු දානවා. ටොයිලට් ඇරලා තිනවා මේ ඇලට පොළොව යටින් බට දාලා. ඇත්තට ඒ ගඳට ගොඩක් අයට ඔලුව කැක්කුමාරී මේත් ඇදෙනවා. ළමයිත් ලෙඩ වෙනවා, මදුරුත් වැඩි. නාවිකා මුදාවෙන් නම් ඒ දවස්වල ආව දැන්නේ. දැන් පහත් බිම්බකින් තමයි ගොඩදොර සුද්ධ කරන්නේ. ඕක වතුර යන්නේ නැහැ. ඒක දැන තියෙනවා. අනික කොච්චර කුණු දාන්න එපා කිව්වොත් දඩ ගන්නවා කිව්වොත් කට්ටිය කුණු දානවා. ඒක වෙලා තියෙනවා. පිළිල වෙලාවකට උතුරනවා වගේ තියෙනවා. දැස්සහම හරි තුඟදක් තියෙනවා. කුණු ගෙනියන්නේ නැහැ. කුණු දානවා වලයින් එනවා. ඒ ලයින් මේ ලයින් කුණු ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා මෙවන විට රජය නෛතිකමය වශයෙන්ද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කෙසේ නමුත් තවමත් මෙම කුණු ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දී නැහැ. කුණු ගෙනල්ලා දාන්නේ කාර් වලින් ගෙනල්ලා දාන්නේ. පේන්න දාන්නේ. ඉතින් රෑට ඇවිල්ලා කා ඩික්කිය ඇරියා, ටක් ගාලා දැම්මා ගියා. පව් ගිය කාලේ වැල්ලවත්ත මාකට් එකේ මස් කටු පවා ගෙනල්ලා දැම්මා මෙතනට. මේ ගඳ හුල්ල ගන්න බෑ. අපිට කොහමද සුද්ධ කරලා දෙන්න ඕනේ අපිට. එච්චර අපි කියන්නේ. ලම් පොඩි ළමයි ටිකක් විස බීජ යනවනේ. ඒකින්ද කොහමද මේක සුද්ධ කරලා දෙන්න. මිනිස්සු ඉතින් අරේ මේ හැමදේම ඈත මිනිස්සු උදේ පාන්දර එහෙම්ෙන් එන මිනිස්සු කුණු දාලා යනවා පාන්දර. අයි කුණු ගිනින හොරයින් ඉතින් ඒක ගිහලා ඇරේ බ්ලොක් වෙනවා. අන්න ඒක තමයි ලෙඩේ. සුද්ධ කරලා දෙන්න කියලා තමයි කියන්න පුළුවන්. අපි තමයි මේ ආලපාල ඔක්කොම අතු ගාලා සුද්ධ කරලා පුච්චලා මේ සුද්ධෙන් තියාගන්න. හිටපු ගමන් එනවා, හිටපු ගමන් සුද්ධ කරනවා, හිටපු ගමන් නැහැ. කවුද ඉතින් සුද්ධ කරන්න ඕනේ? අපි ඇයි? ඉතින් සුද්ධ කරන්න ඕනේ ඉතින් මේ ඡන්දය ගත්තයන් තමයි ඇවිල්ලා බල්ලා කරලා මේ මිනිස්සු ඉන්නේ කොහමද? බලධාරීන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීම් ඉටු කරමින් නිසියාකාරයෙන් කසල බැහැර කිරීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් මේ රට තව තවත් සුන්දර වනු ඇති. ගත වූ වසර දෙකක කාලය තුළ රජයක් වශයෙන් ජනතාවට බොහෝ ප්‍රතිලාභ අත්කර දුන් බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ආපසු හැරිලා බලද්දී මේ වසර දෙකේ ක්‍රියාකාරීත්වයේ දිහා බොහෝ දේවල් රටට සිද්ධ කරන්න රජයේ සමත් වෙලා තිබෙනවා. ජාත්‍යන්තරය තුල ලංකාව පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීමට මේ වසර දෙක තුල අපේ රජයේ සමත් වෙලා තිබෙනවා. GSP Plus සහනය යලි දිනාගෙන තිබෙනවා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගන්න අපට පුළුවන්කම ලැබුණා. ලෝකයේ දියුණු රටවල් වලට ප්‍රධාන රටවල් වලට අපේ රටේ නායකයින්ට ආරාධනා කරන තත්ත්වයක් ගොඩනගාගෙන තිබෙනවා. තෙල් මිල අඩු කරා, විදුලි මිල අඩු කරා, ගෑස් මිල අඩු කරා, බෙහෙත් වර්ග 40 ගණනක මිල අඩු කරා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරේ රුපියල් 1000කින් 2000කින් නෙමෙයි, දසදහසකින් එක විට රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කරපු ආණ්ඩුවක් අපේ ආණ්ඩුව කියලා අපි මේ අවුරුදු දෙක සමරන වෙලාවේ මතක් කරන්න කැමතියි. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න රජයට පුළුවන්කම ලැබුණා. යලිත් උදාගම් බිහි වෙන්න පටන් ගත්තා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දෙන්න කටයුතු කරන ආණ්ඩුව සද්ද බද්ද නැතුවට ප්‍රචාරයේ නැතුවට හැම ගමකටම ගියොත් අද දකින්න ලැබෙනවා මේවා ක්‍රියාත්මක වෙන හැටි. මේවා ආරම්භ කරනකොට විවිධ විවේචන කරන බලන්න මේවා රට තුල මේ පසුගිය අවුරුදු දෙක තුල ක්‍රියාත්මක කරන්න පටන් ගෙන තිබෙනවා. මොරටුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මෙරටේ අතිමහත් වූ ජනතාව ඒකරාශී කරපු පක්ෂය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවගේ නායකත්වය, මුළු මහත් රටම පක්ෂ දේශපාලනයකින් තොරව, ජාති ආගම් කුලමල භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච අද්විතීයම නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වෙනකොට පිළිඅරගෙන ඉවරයි. පැහැදිලිව අපි කියනවා 2020 මෙරටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාමයි. මෙරටේ ජනතාව සතුටු වෙන්න ඕන. එදා තිබුණු තත්ත්වයට වඩා අද මහත් විශාල වෙනසක් මේ රටේ තියෙනවා. අද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා හැටියට අපි ලබන තුන්වැනි දා සමරන අපේ සංවත්සර උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය එළඹෙන මේ සැප්තැම්බර් මාසයේ අපි පවත්වන සියලු කටයුතු සූදානම් කරලා තියෙන වෙලාවක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිතිකාරයෝ බොහොමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගාගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි, වෙන කවුරුවත් නෙමෙයි. වකුගඩු රෝගය ලොව පුරා විසිරී ඇති ගැටලුවක්. ශ්‍රී ලංකාවටද එම රෝගී තත්ත්වය දැඩි ලෙස බලපා තිබෙනවා. මේ ඒ පිළිබඳව සිහි කැඳවීමක්. වකුගඩු රෝගය ලෝපුරා විසිරී ඇති ගැටලුවක් ලෙස වෛද්‍යවරුන් හඳුන්වනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවද එම වකුගඩු රෝගයට ගොදුරු රටක්. ඒ හේතුවෙන් මෙම නිදංගත වකුගඩු රෝගයට බලපා ඇති හේතු සාධක සෙවීම කඩිනම් කිරීම සඳහා ඒ පිළිබඳ පර්යේෂණ ඒකාබද්ධ කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකා ඒකකය පියවරගෙන තිබෙනවා. 1999 සහ 1992 වර්ෂ තුළ දිවයිනේ උතුරුමැද පළාත තුළ වකුගඩු රෝගීන් බහුල ලෙස වාර්තා වූ අතර එම ප්‍රදේශ ලෙස නම් කරනු ලැබුවේ අනුරාධපුරය, මෙදවච්චිය, මෙදිරිගිරිය, ගිරාඳුරුකෝට්ටේ, මහියංගනය, ඌව පළාතේ දෙහිඅත්ත කණ්ඩිය, මධ්‍යම පළාතේ විල්ගමුව, හෙට්ටිපොළ ඇතුළු ප්‍රදේශයි. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලින් 127 දෙනෙකු වකුගඩු රෝගයෙන් මියගොස් තිබෙන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරනවා. ඊට අමතරව 2016 වසරේදී මෙම දිස්ත්‍රික්කයේ පමණක් 296 දෙනෙකු මියගිය බවද වාර්තා වනවා. 2017 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 13,451 වන බවට හඳුනාගෙන තිබෙනවා. වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට මූලික වූ හේතුව ලෙස අනාවරණය වූයේ අධික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමත්, එම රසායනික ද්‍රව්‍ය ගංගාශ්‍රිත ජලපෝෂක ප්‍රදේශ තුළ මුසුවීමයි. ඒ හේතුවෙන් නිදංගත වකුගඩු රෝගයට කෘෂි රසායනික භාවිතය හේතු වී ඇති බවට, අනාවරණය වී ඇති මොහොතක රසායනික පොහොර භාවිතය වෙනුවට දෙමුහුන් පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරනවා. කෙසේ වෙතත් දිනින් දින ඉහළ යන මෙම වකුගඩු රෝගය සඳහා කඩිනමින් පිළියම් යෙදීම සිදු කළ යුතු කාලය දැන් එළඹ තිබෙනවා. ඉදි වෙමින් පවතින රාජකීය නව ගුවන් පාලමෙහි මේ වන විට තත්ත්වය සොයා බැලීමට අප අද එම ස්ථානයට ගියා. රාජකීය ප්‍රදේශයේ පවතින රථවාහන තදපතිය හේතුවෙන් සිදුවන මාර්ග අවහිරේ නතර කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කර තිබෙන රාජකීය නව ගුවන් පාලමෙහි වැඩ කටයුතු මෙවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා රාජකීය ප්‍රදේශයට පිවිසි අපට දැක ගැනීමට හැකි වූයේ මෙම නව ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු ඉතා කඩිනමින් සිදු කරමින් පවතින ආකාරයයි. ස්පාඤ්ඤ රජයේ සහන ආධාර මත අලුතින් ඉදිකරන මෙම ගුවන් පාලම සඳහා රජය විසින් රුපියල් බිලියන 4.6ක පිරිවැයක් දරා තිබෙනවා.
පාර්ලිමේන්තු මාර්ගයට අමතරව නාවලපාර කොටාපාර ඇතුළු තවත් මාර්ග කීපයක රථවාහන ගමනාගමනය පහසු කරලීමට මෙම ව්‍යාපෘතියෙන් හැකිවනවා. දැනට මෙම මාර්ගයේ රථවාහන ධාවනය කෙරෙන සාමාන්‍ය වේගය වන පැයට කිලෝමීටර් 2.8ක වේගය අටකුණියකින් ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බව ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කළා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජන අදහස් පිළිබඳවද අපි විමසා සිටියා. බත්තරමුල පාලිමෙන් පාරට වැදගත් ප්‍රදේශයක් නිසා මේක ගුවන්පාලම නිර්මාණය කිරීම හරි හොඳයි. කඩිනමින් මේක කටයුතු නිමා කරනව නම් තමයි වඩාත්ම හොඳ. වාහනවලට යන්නෙන්න එහෙම පහසුයි. මිනිස්සුන්ට යන්නෙන්නත් පහසුයි. ඉක්මනට ඉවරක් වුණාම පහසුකම් වැඩිනේ නැත්නම් බ්ලොක් වෙනවා. දැනට වැඩ නිමේ යන හින්දා අපිට ආසයි. තවත් අපි ගමන් පාසුවට දකා ලේසි පාසු වෙනවා. ටිකක් හිමීට අපේ අය කරන්නේ. වෙනත් කොන්ට්‍රැක්ට් හරි ඉක්මන්. තා ටිකයි තියෙන්නේ කියලා හිතෙනවා. ගුවන්පාලම ඉක්මන් කරන හොඳ අපේ වැටපේෂයත් අඩු වෙනවා ඉක්මන් ගමන් වෙනවා මේක කුකුලවයි ඇවිදින තීරමක් නැහනේ ඉක්මන් කරලා හැදුවත් ඉතින් හොඳයි කාටත් ට්‍රැෆික් එක අඩු වෙනවා ඒතරම හොඳයි ඒක ලංකාවේ දිගම පාලම කියලා අපිට ආරංචියක් ආවා මොකද මම දැන් ට්‍රැෆික් සෑහෙන්න දවල්ට 1:30 අර ස්කූල් ටයිම් එකට හරි මම අමාරු යන්න ඒ හින්දා හොඳයි හොඳ දෙයක් ලංකාවට ටිකක් ප්‍රමාදයි නම් තමයි වෙනද මේ රැට වැඩ කරා දැන් ඒකත් පොඩ්ඩක් නවත් කරලා තියෙනවා සන්තෝෂයි හොඳයි සමාජයට හොඳ සේවයක් කරනවා බොහොම සන්තෝෂයි දැන් ටිකක් ඉක්මනට කරනවානේ කලින්ම නම් පොඩක් slow වෙලා වගේ බදන්න ඉක්මනට කරනවා ඒක හොඳයි වැඩේ. දැනට නම් ටික කෙරී කියලා හොඳයි කියලා තමයි හිතෙන්නේ ඒක. ඉක්මනට ඉවරයක් කරලා තමයි මිනිස්සුන්ට අර ටිකක් කරදරයි මෙහෙ ඉඳන් යන්නේ ඒක. ඒකයි ප්‍රශ්නේ. මෙම ව්‍යාපෘතියේ කාලය මාස 32ක් වන අතර එය 2018 දෙසැම්බර් මාසට අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ගුවන්පාලමේ වැඩ කටයුතු නිමා කර 2017 දෙසැම්බර් මාසයේ එනම් මෙම වර්ෂයේදීම භාරතීමට කටයුතු කරන බව හිමන්ත ජයලත් මහතා වැඩිදුරටත් සඳහන් කළා. හම්බන්තොට නාවික අනුකණ්ඩයේහි පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාපතිතුමන් අතින් ඊයේ විවෘත කෙරුණා. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අතින්. 2017 අප්‍රේල් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විතයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපතිතුමන් විසින් එම ස්ථානයේ පැලයක්ද රෝපණය කරනු ලැබුවා. මෙහිදී නාවික හමුදාපතිතුමන් විසින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ නාවික පුද්ගලයන් වෙත සිය ප්‍රශංසාව පුද කර සිටියා. මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ භාර ආඥාපති රියල් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපතිට යෝජනාවලියක් ගුවන් යානා ගිවිසුම අවලංගු කරන්න කෝටි 1470ක් ගෙවන්න වෙලා සංස්කෘතික අරමුදලට බැරවෙන මුදල් විහාරස්ථාන වෙත සිළුමින ඩෙංගු කීටයන් වැඩි ආගමික ස්ථානවල අයවැයට පෙර බදු සහන මල්ලා උදෑසන හා රාත්‍රියේ ගමන් අපහසුවට සුපිරි විසඳුමක් වේග මන්තීරුවට බස් 1000ක් අද දවසේ පුවත්පත් විපරම ලෙස අප අවධානය යොමු කරන්නේ සිළුමින පුවත්පත වාර්තා කර ඇති උදෑසන හා රාත්‍රියේ ගමන් අපහසුවට සුපිරි විසඳුමක් වේග මන්තීරුවට බස් 1000ක් යන පුවත වෙතයි බස් රථ සඳහා හඳුන්වා දුන් විශේෂ මන්තීරු ක්‍රමයේ යටතේ උදෑසන හා රාත්‍රියට විශේෂ ශීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් සේවාවක් ළඟදීම හඳුන්වා දීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවරගෙන තිබෙනවා. මේ සඳහා බස් රථ 1000ක් චීනෙන් ආනයනය කරනු ලබන්නේ බස් රථ මන්තීරු ඔස්සේ ධාවනයට බවත් රාත්‍රී සේවාව මගින් දිවා කාලයේ ඇතිවන තදබදේ අවම කිරීමට කටයුතු යොදන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති පවසන ඉදිරියේදී මේ මන්තීරු ක්‍රමය හරහා වෙනම මන්තීරුවක ශීඝ්‍රගාමී බස් රථ සේවාවක්ද පැවැත්වෙන අතර දැනට බස් රථ සඳහා වෙන් කර ඇති මන්තීරුව බොරළු පැහැයට හුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වීමටද අදහස් කර තිබෙනවා. ඔබ නැවතත් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් අමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයකට සූදානම් වනවා. ඒ කොරියානු අර්ධද්වීපය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක් තුලයි.
ඇමරිකාව සහ දකුණු කොරියාව හෙට ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. එම යුද අභ්‍යාසය නම් කර ඇත්තේ නිදහස් ආරක්ෂක හමුදා අභ්‍යාසය ලෙසයි. මෙම අභ්‍යාසය සඳහා ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා බටින් දහස් ගණනක් සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. දෙරට විසින් මෙලෙස යුද අභ්‍යාසයක් සඳහා එක්වන්නේ උතුරු කොරියාව පදනම් කරගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති පසුබිමක් තුළයි. ඒ අනුව හෙටින් ආරම්භ වන යුද අභ්‍යාසය හමුවේ ඇමරිකාව යුද්ධයකට අත වනමින් සිටින බව උතුරු කොරියාව පවසනවා. එසේම මෙම යුද අභ්‍යාසය හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇතැයි මේ වන විටත් වාර්තා පළව අවසන්. ජාත්‍යන්තරයේ ප්‍රබල විරෝධය මැද්දේ උතුරු කොරියාව සිදු කළ අන්තර් මහද්වීපක බැලස්ටික් මිසයිල් අත්හදා බැලීම හේතුවෙන් කොරියානු අර්ධද්වීපය තුළ යුදමේ වාතාවරණයක ලකුණු පහළ වී තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ ගුවාම් කඳුරට ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව මේ වන විටත් අනතුරු අඟවා අවසන්. විදේශිකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ස්පාඤ්ඤය සූදානම් වනවා. ඒ එරට ප්‍රධාන නගර දිත්වයක් ඉලක්ක කර පසුගියදා එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවයි. සංචාරකයන් බහුලව ගැවසෙන නගරයන්හි ආරක්ෂාව තර කිරීමට ස්පාඤ්ඤ බලධාරීන් සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ බාසිලෝනා හා කැම්බ්‍රිලිස් යන ප්‍රදේශ ඉලක්ක කර පසුගියදා එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත් සමග බලධාරීන් මෙම තීරණයට පැමිණ ඇති බවයි. බාසිලෝනා ප්‍රහාරෙන් පුද්ගලින් 13 දෙනෙකු, කැම්බ්‍රිලිස් ප්‍රහාරෙන් කාන්තාවකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාර දිත්වේම වගකීම බාරගත්තේ IS සටන්කාමීන් විසින්. තුවාල ලැබූ පුද්ගලින් 53 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට අදාළ ප්‍රහාරයන්ගෙන් අනතුරුව එරට ප්‍රංශ දේශ සීමාවේදී ආරක්ෂාවද තර කර තිබෙනවා. එසේම යුරෝපය තුළ වර්ධනය වී ඇති ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර ආරක්ෂාවද තර කර ඇතැයි සඳහන්. බාසිලෝනා හා කැම්බ්‍රිලිස් ප්‍රහාර දිත්වෙන් දිවි අහිමි වූවන් සිහිපත් කර ඊයේ ස්පාඤ්ඤයේ විශේෂ දේවමෙහයන් සහ අනුස්මරණයන් පැවැත්වුණු අතර ඒ සඳහා එරට රජ පෞලේ සමාජිකින්ද එක්ව සිටියා. මේ අතර බාසිලෝනා ප්‍රහාරය සඳහා යොදාගත් වෑන් රථයේ රියදුරු සොයා ස්පාඤ්ඤය තුළ තවදුරටත් ප්‍රබල මෙහෙයුම් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 43යි පන්දු දෙකක් අවසානයේ සිළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 216ක් පමණයි. සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම මේ වන විට පන්දු වාර 19ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 135ක් ලබාගෙන සිටිනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්.